बोला सर, हुकूम चेक कर लो बोला सर, पोत दें सर मी ओ चेक कर मैं हुकूमत ही नहीं मागे रेदी मी मी रेदी मी मी सबांग मी सबांग क्या मैं तुम्हें मुकूत दें सर मी मी हुकूमत चेक कर सर हुकूमत चेक कर लो बोला मागे दात दुरुस मी मी बोला सर माँ भाव विश्वास आई ना सर हरी 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 वो दागान लोग ऐतुल्ड नहीं नहीं सर नहीं कमक नहीं सर मी मैं साकूट चेक कर लो सर मी मागे पैन मागे पाना मी मागे नोटबुक मी මේ මගේ ෆෝන් එක මේ ලැම්බර්ට් මහත්තයා ගාව. ඒක නම් මට දුන්නේ නැහැ තාම. ලැම්බර්ට් මහත්තයාට එන්න කියන්න සර්. ඇවිල්ලා බලන්න කියන්න. ඔක්කොම බලන්න කියන්න. එන්න. හරි හරි අවශ්‍ය නැහැ. දැන් ওই ටික දාගන්නක ඇතුළට. නැහැ සර්. නැහැ නේ මුකුත් නැහැ. නිකන් මව මෙවට අල්ලන්න එපා සර්. හරි කැතයි ඒක. හරි හරි අපි එහෙම බොරුවට මිනිස්සුන්ව මේ වැඩි වලට අල්ලන්නේ නැහැ. අනිත් එක අපිට එහෙම ඕමනාවකුත් නැහැ. නැහැ සර් මම කියන්නේ සල්ලි නැති වුණා නම් ඒක කොහෙරි තියෙන්නේ පායි දැන් මම ගත්තෙත් නැත්තම් සාගරික ගත්තෙත් නැත්තම් සර් ගත්තෙත් නැත්තම් මැඩම් ගත්තෙත් නැත්තම් කවුද ගත්තේ කවුද කවුද මේක තමයි කවුද මැඩම් මේකත් පොඩ්ඩක් හිතලා බලන්න ඇත්තටම ඔය කාගේ සල්ලිද එහෙමක නැති වෙලා තියෙන්නේ චූටියාගේ කවුද චූටියා නෑ ඒක මේ අවශ්‍ය නැහැ හරි දැන් ඔයා යන්න නම් තීරණය කරලා තියෙන්නේ ඔයා යන්නකෝ මේ බැංක් ඩීටේල්ස් දීලා යන්න මම එතකොට සැලරි එක ට්‍රාන්ස්ෆර් කරන්න හරි සැලරි නම් ඕනෙත් නෑ සර් පුළුවන් නම් මාව මේ හොර නාමෙන් නිදහස් කරලා දෙන්න ඒ හොඳට ඕම ඇති එහෙමක වට් ඉස් හොර නාමෙ මම වට ඒක මේ පස්සේ කියලා දෙන්න හරි එහෙනම් ඉතින් ඔයා යන්නකෝ දැන් මේ අපිට වට යන්න ඕන නම් ඉතින් බලහත්කාරයෙන් තියාගන්නත් බෑනේ අපිට එහෙම ඕනෙත් නෑ අරි සර් මං ගිහිල්ලා එන්නම් හැබැයි ඔය සර්ලා විශ්වාසයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න සර් මං ගිහිල්ලා එන්නම් ඕ මයි ගෝඩ් හේමක මොකද මේ ලොකු කෙනෙක් මට වඳින්නේ කමක් නෑ මට කමක් නෑ මං ගිහිල්ලා එන්නම් සර් මං ගිහිල්ලා එන්නම් මැඩම් සර් ටයි මැඩම් ටයි දෙයියන්ගෙන් පිටයි සර් දලදා හාමුදුරුවන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඕනේ. කෝටියක් දෙවි දෙවිතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබිලා සර්ගේ මැඩම්ගේ අනාගතයේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම එකසිතින්ම ප්‍රාර්ථනා කරනවා සර්. සර්ටයි මැඩම්ටයි මගේ හිතේ තියෙන භක්තිය ගෞරවය කවදාකවත් අඩු වෙන්නේ නැහැ සර්. අංගීලෙන් නැත් සර්. अंगेल है मैडम सर पारिश्रमिक इन्होने मैडम पारिश्रमिक इन मत पारिश्रमिक अन्ना पावने दे मगर अबे लैंबडो तो यार ने बनाने ने तो बुरुवट ने मैं विनी सुन्दर चोदना करा සුවඳින් පිරි නවරින් වෙළඳපොලේ අටුම විලකට සුවඳවත් තේරීමක් ස්මාර්ට් ඉදිරියක් දන්ත වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන් ටීත් නව රෙක්සෝනා ස්පෝර්ට්ස් ඩිෆෙන්ස් 72 අවර්ස් ඕඩර් ප්‍රොටෙක්ෂන් සමගින් පිරිමින් සදහාමයි
චේන්ස කොහෙද මේ යන්නේ බෑග් එක උත්තර මම මේ නිවාඩුවට ගෙදර යන්න කියලා ගොඩක් දවසකින් යන්න බැරුණානේ මේ බස් එකට තව විනාඩි 10යි තියෙන්නේ මම ඉක්මනට යන්නත් ඕනේ අපිට දැන් හිටියට කතා බහ කරන්න බැරුණානේ ඇවිල්ලා කතා කරමු එන්න අවුරුදු තේමේස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක් විෂන් කෙයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කෙයා එකක් මේ අලුත් අවුරුද්දේ අත්‍යවශ්‍ය පාන සඳහා 125ක ඉදිරියක් කීල්ස් වෙතින්ම පමනයි මංගල වලයන් අද මම තනියම නෙවෙයි මගේ වනමාලිත් එක්ක එන්නේ ඈ මෙද්ද තමයි වනමාලි කවදා ඉඳලාද යකෝ මම උඹේ වනමාලි උනේ ඈ ඇයි දැන් ඕනනම් අපේ මුදලාලිගෙන් ගිහිල්ලා අහලා බලන්නකෝ චූටියගේ වනමාලි කවුද කියලා එතකොට කියයි එහෙම නැත්නම් ආමිනේගෙන් අහන්න ඒ ඕන්නේ ඕනනම් ආමිනේගේ දුවගෙන් අහන්න දුවත් කියයි මේ ෂෝක් විහිළුවක් බං උඹ කරේ හරි hinaමට විහිළුවට නෙමෙයි බං මං කියන්නේ උඹ නිකන් බොරුවට හරි ඈ බොරුවට හරි මගේ මනමාලිය කියලා කියනකොට ඈ මට හරි තන්තෝතයි බා තන්තෝතයිද එහෙනම් උඹේ තන්තෝතේ තරමිය උතල තියාගනින් මොකද ඒක හැබෑවෙන්නේ නෑ නෙවේ ආව් ආව් මං දන්නවා ඉතින් ඒක උතාගෙන තමයි ඉන්න වෙන්නේ කියලා උඹ ඉතින් මේ කපේට මට මනාප වෙන්නේ නෑනේ ඇයි ඒ හරි බඹ නිකන් වීලුවට හරි මට මනාපේ කියලා කිව්වත් මං කියනවා හෝ එහෙම කියන්න එපා එහෙම කියන්න එපා එහෙම කියන්න එපා කියලා මං කියනවා ඇයි එහෙම කියන්නේ බං චූටියා කියන්නේ මෝඩ ගොපල්ලෙක් නේ ඈ නිකන් කැලෑ සතා වගේ ඌව හදන්න බෑ මේ කපේට හදන්න බෑ දැන් හැදෙනවනะ ඈ චූටියට හැදෙනවා නම් ඔය හේම කැලේ ගෙදර හිටියා හොඳට ඕම හැදෙන්න තිබුණනේ බං ඕන නම් හැදුනද නෑ ඈ ඌ සල්ලි වලට ආසත් නෑ ඌ ආසනේ හරක්ටයි ඈ මේ කැලේට කොලේට නේ පුටින්ම කියනවා නම් ඌට මේ කලිසමක් අඳිනවා කියන්නේ නිකන් මරන්නවා ඈ ඉතින් බං එහෙම එකෙක් මේ උඹ අසාද බඳිනවට උඹට ආදරේක කැමති වෙයිද කැමති වෙයිද උඹට ආදරේක නෑ කවුද මට ආදරේක ආදරේක කියන්නේ ඉතින් ඔය චූටියා වගේ එකෙක් උඹේ මනමාලයා වෙනවට අකමැති ඉතින් කවුද එහෙමකෙක් ඉන්නවා ඉතින් කවුද කියපන් ඉන්නවා ඉන්නවා එහෙමකෙක් ඉන්නවා උඹ අඳුරනවද ඌ අඳුරනවා කියන්නේ අය ඔක මං අඳුරන්නේ නැත්නම් මං හොඳට අඳුරනවා. බුද්දේට අඳුරනවා නම් උඹ ගිහිල්ලා ඌට කියපන් මං කරන්නේ මට කැමති දේ. මං තෝරගන්නේ මට කැමති මිනිස්සයව. අන්න ඒක ඔය මට ආදරේ කියලා මිනිහට ගිහිල්ලා කියපන්. ඌ මට ආදරේ කියලා මං ඌට ඕන ඕන දේවල් කරන්නේ නැහැ කියන එක ඌට ගිහිල්ලා කියපන්. මට චූටියා වගේ වනමාලයක් කරගන්න ඕන නම් මං ඒක කරගන්නවා. අන්න ඒක ගිහිල්ලා ඌට කියපන්. හරි හරි. මං කියන්න. කිව්වට ඉතින් ඕක හයිද දන්නා ඉතින් මෝඩයනේ ඇව්වේ නැත්තම් කන්න පැලෙන්න දෙකක් ගහලා කියපන් මේ කොමල් මට බයයි 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 ඌ බයයි ඔබ ගිහිල්ලා ඒක උගෙන් මහගනි ඌ හොඳට කියයි Huh.
Captain Yellow Label අනකි රසයයි නැවුම් සුවඳයි. කාගිල්ස් වෙතින් රුපියල් මිලියන 24ක රන් අවුරුදු වාසනාව කාගිල්ස් වර්සිටි. සුවහසක් පාරිභෝගික ආදරය දිනු සානිකව තහවුරු කරන ලද ලංකාවේ ඇති එකම කොලජන් අතරේ කිය ග්ලෝ කොලජන්. ඒ බං උඹ මේ හරකුන්ට මෙච්චර ආදරේ? දුකට සැපට හැම එකටම ඉතින් මයත් එක්ක ඉන්න සත්තු ටික. ඈ අනිත් එක ඉතින් මං උන්ට ආදරෙන් හිටියොත් තමයි උනුත් මට ආදරෙන් ඉන්නේ. දැන් උඹට ආදරේ කියලා උඹ මොනවද කරන්නේ? මොකුත් නැහැ ඉතින්. උන්ගේ පාඩුවේ ඉන්නවා. මම්මයි පාඩුවේ ඉන්නවා. ඒකද බං ආදරේ කියන්නේ? ඔව් ඉතින් අය මොකෝ ආදරේ කියලා උම්මට කියන්නේ ඒක? උනුත් ඉතින් සද්ද නොකර ඉන්නවා. මාත් උනේ සද්ද නොකර ඉන්නවා. ඉතින් උඹයි සද්ද නොකර ඉන්නේ උඹ කියපංකෝ. මොකක්ද ආදරේ කියලා? ආදරේ කියන්නේ බං ඉතින් එහෙම කියන්න ඕන එකක් නෙමෙයි. ඒක හිතට දැනෙන්න ඕන එක. දැන් මට නම් ආදරේ හිතට දැනුණාම මං කරන්නේ මුං හොඳට නාවල කරලා කන්න බොන්න දීලා හොඳට බලා කියාගන්නේ. ඕක ඉතින් කිව්වයි කියලා මුන්ට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ. ඒකත් ඇත්ත. ආදරේ කියන්නේ කිය කී ඉන්න එකක් නෙවෙයි තමයි. ඔව් බං. ඕක කිව්වයි කියලා ඉතින් කාටවත් හිතක් වෙන්නේ නැහනේ. මම මට හරකුන්ගේ පිටේ යන්න පුළුවන්ද? ඔහො පුළුවා. දේන තියපංක මාම මේ හරකෙගේ පිටේ. ආපෝ. මේක මේ ලේතියෙන් පාතුවෙන් කරන්න බෑ. අමාරුයි. නිකන් හරි මේ සතා කැලේ පැන්නොත් එහෙම අප්පේ අඬබඩු කඩා ගන්න තමයි වෙන්නේ. ඒ උඹ යනවද මේ හරකුන්ගේ පිටේ? ඇයි ඔක? උඹටත් හරකෙ පිටේ හරකෙක් යන බලන්න ආසයි ඈ? ආපෝ නෑ බං. මං වීලෝටවත් මුංගෙ පිටේ නගින්නේ නෑ. මං බරයිනේ බං. පව්. අනික හරක පිටේ යන එක ලේසි නෑ බං. ඔය අස්සයා පිටේ යනවා වගේ නෙමෙයි. ඒකනේ ඉතින් මිනිස්සු අස්සයා පිටේ ගිහිල්ලා හරක කරත්ද බැන්දේ. මේ එහෙම ආතල් එකේ ගියා වගේ නෙවෙයි බං. අඩුන් එහෙම ආවොත් මොකද කරන්නේ? මේ පාර නම් ඉතින් ලැම්බට ආවොත් උට පරලව තමයි නවතින්න වෙන්නේ. ඒ මොකද? ඒ මොකද කියන්නේ? පේනවනේ බාණ්ඩේ. දැන් ඌකෙන් ඔය ලැම්බටට අනින්නද යන්නේ? හව්. මම මේකෙන් ඌට ඇනලා යනවා හිරේ. එතකොට මට මොකද වෙන්නේ? බොටම් බොටය මොනා වෙන්නේ? ඔබ ඵලයක් ගෙදර. මොකද ඉතින් මං හිරේ ගියා කියලා උඹට පාඩුවක් වෙනවද? ඔව්. උඹ හිරේ ගියා කියලා මට මොන පාඩුවක්ද? මට පාඩුවක් නැහැ. අනිත් උඹ මොකෙද්ද බං? උඹ මේ ගමේ ඉන්න හරක් බලා ගන්න කොල්ලෙක් නේ. මම මොකෙද්ද? මම මේ සැර නපුරු කෙල්ලෙක්. උඹව හැමතිස්සෙම කන්න බලාගෙන ඉන්න කෙල්ලෙක්. නිකම්ම නිකම් වැඩකට නැති කෙල්ලෙක්. උඹ හිරේ ඵලයක් මට කමන්නේ නැහැ. මට අදාළව නැහැ. උඹ හිරේ බැලනම් උඹ එල්ලුම් ගස් ඵලයක්. මට කමන්නේ නැහැ. පින්කිය. ඒ මොකෝ? මොකෝ බම්මේ? ඈ? පින්කිය. මොකුත් නැහැ. මොකද? මොකුත් නැහැ. මේ උඹ ඵලයක්. උඹ ඵලයක් කොහොමත් ඉතින් උඹ තනියෙන් ඉන්නේ කානේ බං. උඹ තනියෙන් ඉන්නේ. උඹ ඵලයක් හිරේ. හිරේ නෙමෙයි උඹ මැරිලා ඵලයක්. උඹ මැරිලාම් ඵලයක්. පින්කිය. ජෙනුයින් ජපන් මෝටෝයිල් නම් ටොයෝටා ජෙනුයින් මෝටෝයිල් විතරමයි. ඉමොබිටෙන් වන් ෂොට් අල්ට්‍රා පැකේජ් ඔප්ෂන් පහකින්. හැබැයි නේ හා අපි දැම්මම පැක් කරගත්තොත් හොඳයි අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව. ඒකද මාත් හිතුවේ මේ
මම බැලුවා අපි පාවිච්චි නොකරන බඩු සේරම කාඩ්බෝඩ් බොක්ස් එකකට දාලා පැක් කරන්න. ඔව් ඒක නම් හොඳයි. කෙවිනෝ කොහොමද කීමණේ ගෙව්වේ? මම ඒක යාළුවකින් ඉල්ලගත්තා. ඔයා කිව්වා මට මේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙන් ගත්තයි කියලා. මං අහන්නේ කවුද ෆ්‍රෙන්ඩ්? මට ඉන්න ෆ්‍රෙන්ඩ්ස්ලා ඔක්කොම දන්නේ නැහැ නේහා. නේ? දන්නේ තමයි. ඉතින් දන්නේ නැති නිසානේ අහන්නේ. ඔයා කිච්චර අදාළ කරගන්න එපා. එනිහව මැනේජ් පේ දට් අමවුන්ට්. මේ ඩවින් නෙවෙනේ ගෙව්වේ. හරි ලොකුයි දැන්. හරිම ලොකුයි. හැබැයි මම කියන්නේ ආයි ඔය මගුල රින්ගන්න ගිහිල්ලා ඩබල් වෙලා තියෙන ප්‍රශ්න ට්‍රිපල් කරගන්න ලෑස්ති වෙන්න එපා. අනේ මේ මුන්ට නම් ඇති දුකක් නැහැ. උඹට තමයි අමාරුව තියෙන්නේ. ඇත්තටම ඔබ දුකෙන්ද හිටියපා ඔගේ ටිකේ? ඔබ ආපු එක මට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා ඔබගේ රහිත පුතණගෙන. හිටමුදල කියන්නේ මොකද්ද? ඔබගේ හිටියේ කොහෙද? හිටියේ මම වැඩ කරේ හොටල් එකේ.